තෙරුවන් සරණයි. අපේ පොඩි හාමුදුරුවරුන් වහන්ස, එවගේම සිල්මෑණිවරුන් වහන්ස, එවගේම දරුවනි, අද දවසේදීත් සූදානම DP Education පිරිවන් අධ්‍යාපනයක වැඩසටහන තුළින් මූලික පිරිවෙන් අවසාන විභාගයට නියමිත සැලලිහිණි සංදේශය මේ නිර්දිෂ්ට කෘතියෙහි තවත් පද්‍ය පන්ති 10ක් අපි 12 වෙනි කොටස හැටියට සිද්ධ කරන්නට තමයි සූදානම පැහැදිලි කිරීම කටයුතු. ඒ අනුව 61 වෙනි කවියේ ඉඳලා 70 වෙනි කවිය දක්වා අපි පැහැදිලි කරන්නට තමයි මේ වෙලාවේදී සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලට පිරවෙන් අවසාන විභාගයට අනිවාර්යයෙන්ම සැලලිහිණි සංදේශයේ ප්‍රශ්නයක් එනවයි කියන එක දන්නවා. ඒ නිසා මේ සැලලිහිණි සංදේශය විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඔයාලට කවි වල අර්ථ ලියන්නට හෝ වේවා, එහෙම නැත්නම් විචාර ප්‍රශ්නයක්, රචනා ප්‍රශ්නයක් ලියන්නට හෝ වේවා, වැදගත් වෙනවා මේ සැලලිහිණි සංදේශයේ කවි වල අර්ථ පැහැදිලි කරගෙන මේ අර්ථ වලින් මොනවාද කියන්නේ, අර්ථ හරිද වැරදිද, නැත්නම් කවිය සාර්ථකද අසාර්ථකද කියන එක පිළිබඳව ඔයාලා හොඳ අවබෝධයකින් හිටියොත්, හොඳ අධ්‍යයනයකින් හිටියොත් තමයි විභාගයට සාර්ථක පිළිතුරක් ලියන්නට පුළුවන්කමක් තියෙන්නේ. හොඳයි, අපි අවසානයට කතා කළේ 60 වෙනි කවිය. දැන් අද ආරම්භයේ ඉඳලා 61 වෙනි කවියේ ඉඳලා තමයි අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ. පෙරදල නිඳු දිය කඳ රට බිම ගලත සුර කුල හිමි රකිනුව ලකමැව් සත මනකල ඒ සමුදුර පැහැයෙන් දිමුත වඳු සල පිළිම හිමිසිරි සරණ සියපත. එතකොට දැන් අපිට හමුවෙන පද්‍ය කිහිපයම ආගමික ස්ථාන නඹරුව නැත්තං ආගමික ස්ථාන වන්දනය තමයි මේ සැල්හිණියාට කරන්නට කියලා අන කරන්නේ, ආමන්ත්‍රණය කරන්නේ, ප්‍රකාශ කරන්නේ. එතකොට අපට ඒ පූජනීය ස්ථාන තමයි අපිට දැන් හම්බ වෙන්නේ. ඒවා පිළිබඳව කරන ලද වර්ණනයන් තමයි අපිට හම්බ වෙන්නේ. මේ කවි කිහිපය ඉතා වැදගත් වෙනවා පොඩි හාඳුරුව. මොකද ඔයාලට විභාගයට සැල්හිණි සංදේශයේදී එන්නට පුළුවන් සැල්හිණි සංදේශ කතුවරයාගේ ආගමික නැඹුරුව පිළිබඳව යම් කිසි ප්‍රශ්නයක් ඇහුවොත් මෙන්න මේ අද අපි කතා කරන කවි කිහිපය වැදගත් වෙනවා. ඒතර ආගමික නැඹුරුවට සුවිශේෂීම කවි කිහිපයක් තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ඒ නිසා ඒ ආගමික නැඹුරුව ගැන කතා කරනකොට මේ පද්‍ය ඔයාලට නිදසුන් විදිහට, උදාහරණ විදිහට යොදන්නට පුළුවන්කමක් තියෙනවා. පෙර කැලණිතිස්ස රජ දවස ජනපද යටකර මුහුඳ ගලන කල්හි ලක්දිව වැසි ජනයා සුරකිනු පිණිස සක්‍රයා විසින් මවන ලද සාගරයේ බබලන ගල්පිලිම හිමි සිරිපතුල නැමැති පියුම වඳින්න. මේ ඉතිහාස කතාවක් බලන්න අපිව ඉතිහාසයට අරගෙන යන ලස්සන ඓතිහාසික පුරාවෘත්තය. අපි දන්නවා කැලණිතිස්ස රජතුමා නිදොස්, එහෙම නැත්නම් වැරදි නැති රහතන් වහන්සේ නමක් තෙල් කටාරමක දාලා ඝාතනය කරනවා. තමන්ගේ බිරිඳට හසුනක් දුන්නයි කියලා ඒ වෙන කෙනෙක් භික්ෂු වෙස්යෙන් ඇවිල්ලා වෙන කෙනෙක් තමයි ඒ දේ කරන්නේ. නමුත් මේ රහතන් වහන්සේ මේ සඳහා වැරදිකාරයා වෙලා අන්තිමේට ඒ රහතන් වහන්සේව තෙල් කටාරමක දාලා ඝාතනය කරනවා රාජ උදහසර ලක්වල රාජ දඬුවමක් විදිහට. ඉතින් මේ විදිහට කලයින් පස්සේ
මහා මුහුද කම්පා වෙලා මුහුද ගොඩ ගලන්නට පටන් ගත්තා. මුහුද කම්පා වෙලා මුහුද ගොඩ ගලන්න පටන් ගත්තා. මෙන්න මේ ගොඩ ගලන එක නවත්තන්නට දෙවියන් පවා මෙදිහත් උනායි කියන එක තමයි අපිට මෙතනින් පේන්නේ. ඇයි අපි එහෙම කියන්නේ? මේ මුහුද ගොඩ ගලනකොට මෙතනින් මේ ලංකාවේ මිනිස්සුන්ව බේරගන්න සක්‍ර දෙවියා විසින් මවන ලද සාගරයේ පාටින් බබලන ගල් පිළිමය. එතකොට මේ සක්‍රයා මහමුහුදේ මැව්වයි කියලා කියනවා. මුහුද හා සමාන පාටින්ම, මුහුදේ පාටින්ම ගල් පිළිමයක්. මෙන්න මේ ගල් පිළිමයේ තියෙනවා සිරිපතුල. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රීපාද පద్මය සරලහිණියට කියනවා මේ මවපු බුදු පිළිමයෙහි සිරිපාදය නැත්නම් ශ්‍රීපාදේ නැමැති පියුම වන්දනාමාන කරන්නටේ කියලා කියනවා. එතකොට මේ සරලහිණියට ආගමික ස්ථාන වඳින්න කියනකොට මුලින්ම කියන්නේ බුදුහාමුදුරුවන්ව වඳින්න, බුදුහාමුදුරුවන්ට නමස්කාර කරන්න. මේ කියන්නේ ඒ තරම් හාස්කමක් මේ බුදු දහම තුල තියෙනවා. ඇයි මුහුද ගොඩ ගලනකොට මිනිස්සුන්ව බේරගන්න මේ සක්‍ර දෙවියෝ බුදු පිළිමයක් තමයි මහා සාගරයේ මැද මවන්නේ. එතනින් තමයි මේ මහා මුහුද ගොඩ ගලන එක නතර වුනේයි කියලා ඒ සක්‍ර දේවේන්ද්‍රයාගේ පිළිමය මවපු හිඳයි කියලා කතුවරයා කියන මේ දේව භක්තියත් එක්ක දේව විශ්වාසයත් එක්ක. දල නිදු ජල නිධානය හෙවත් මහසයුර රටබිම ජනපද භූමිය සමුදුර පැහැයෙන් තදනිල් පැහැයෙන් සලපිලිම ගල් පිළිමය. සලපිලිම මෙතන සල කියලා කියන්නේ සෛල කියන අර්ථය. සල මෙතන තියෙන වදු වඳු සලපිලිම. සල කියලා මෙතන හඳුන්වන්නේ සෛල කියන ගල් කියන අර්ථය. සෛල කියලා. එතකොට මේ විදිහට ඒ සක්‍රයා විසින් මවන ලද බුදු පිළිමයෙහි ශ්‍රීපාද පద్ම නැත්තං සිරිපතුල වන්දනා කරන්නටේ කියලා මේ සරලහිණියාට කතුවරයා ප්‍රකාශ කරනවා. ආගමික නඹරුව සරලහිණියා පක්ෂියෙක් වුණත් ආගම දහමට අනුව හැඩගස්වන්නට සහ ආගම දහම මුල් කරගෙන මේ යන ගමන මේ කරන දය සිද්ධ කරන්නටේ කියලා තමයි සරලහිණියාට කතුවරයා ප්‍රකාශ කරන්නේ. මේ තියෙන මම කියපු විස්තරය පෙර කැරණි තිස්ස රජ දවස රහතන් වහන්සේ නමක් නිරාපරාධී ලෙස උණුතෙල් කටාරමක දමූ නිසා මුහුද ගොඩ ගලා ගම් නියම් ගම් ජනපද යටවන්ට වූ අවස්ථාවේ මුහුද ගැලීම වළක්වාලීමට සක්‍ර දේවේන්ද්‍රයා මුහුදේ වර්ණය වන තද නිල් පැහැයෙන් සලපිලිම වහන්සේ නමක් මැවූ බව ඓතිහාසික ජනශ්‍රුතියේ ඇත. මේක ජනප්‍රවාදයක්, ජනකතාවක්, කටින් කට ආපු කතාවක් තමයි මේ පිළිමයක් මැව්වයි කියලා කියන්නේ මහා මුහුද ගොඩ ගලන එක නවත්තන්නට. ඒතර කැලණිතිස්ස රජතුමා කරපු පාප කර්මය කරපු විනාශය කොච්චරද කියලා අපට පැහැදිලි වෙනවා. එම ජනශ්‍රුතියද සමීප කරගෙන බුද්ධානුස්මෘතියෙහි හා දේව භක්තියෙහිද පිහිටා වර්ණිත විෂයට උචිත පදමාලාවකින් පාඨකයා තුළ ශාන්ත රසය ඉස්මතු වනසේ තම නිර්මාණශීලීත්වය උපයෝගී කරගෙන සලපිලිම වහන්සේ වර්ණනා කර තිබේ. එතකොට මෙතනින් බුදුහාමුදුරුවන්ගේ ගුණය නිසා, බුදුහාමුදුරුවන්ගේ බලමහිමය නිසා තමයි මේ මුහුද ගොඩ ගලන එක එතකොට නැවතුණායි කියලා ජනශ්‍රුතිය කියන්නේ. එතකොට ඒ ජනශ්‍රුතියේ එන කතාව ඒ විදිහට ප්‍රකාශ කරමින් මේ පාඨකයා තුළ ශාන්ත රසය, බුදුදහම තුළ භක්තිය, බුදුදහමට තියෙන ගෞරවය, ශ්‍රද්ධාව තවත් වැඩි වෙන විදිහට, නිර්මාණශීලී විදිහට මේ කතුවරයා මේ සලපිලිම වහන්සේව වර්ණනා කරලා තියෙනවා. හොඳයි, ඊළඟට ශාන්ත රසය නැත්නම් තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ගෞරවය ඇති වෙන විදිහට
බුදුහාමුදුරුවන්ගේ පිළිමයක් නැව්වයි කියන එක වර්ණනා කරලා ඒ හින්දම මුහුද ගොඩ ගලන එක නැවතුනයි කියන කතුවරයා දැන් අපිට නැත්තං පාඨකයාගේ අවධානය යොමු කරනවා. ගිලිය නොදී සැට මහනන් බව මහන මලිය දෙව් තෙරිඳු වැඩහිඳ දෙසූ බන දිලිය පස් මහල් පායෙහි මිනිකිරණ බැලිය හැකිවි නම් දැකවැඳ යා කලන. මේ තවත් ඓතිහාසික සිද්ධියක් ඓතිහාසික පුද්ගලයෙක් පිළිබඳව අවධානය යොමු කරමු. සටනමක් පමණ භික්‍ෂූන් වහන්සේලා සංසාර සාගරයෙහි ගිලෙන්නට නොදී. මලියදේව රහතන් වහන්සේ වැඩහිඳ ධර්ම දේශනා කළ පස්මහල් පායෙහි මැණික් රශ්මිය බැලිය හැකිනම් මිතුර බලා වැඳ යන්න. ලංකාවේ පිළිගන්නේ අවසාන රහතන් වහන්සේ ලංකාවේ වැඩහිටිය අවසාන මහරහතන් වහන්සේ හැටියට තමයි මේ මලියදේව මහරහතන් වහන්සේව සලකන්නේ. එතකොට මෙන්න මේ මලියදේව මහරහතන් වහන්සේ 69ක් පමණ භික්ෂූන් වහන්සේලා 60ක් මේ 69ක් දෙනා වහන්සේලාට බණ කියලා උන්වහන්සේලාව මේ සංසාර සාගරයෙන් එතර කරවල ධර්ම දේශනා කළ ඒ ස්ථානයෙහි නිර්මාණය කරලා තියෙනවා පස්මහල් පාය මහල් පහකින් යුතු කුටියක් නිවසක් එහෙම නැත්නම් මඟුල් මඩුවක් මේ වගේ ධර්ම දේශනා කරන්නට සුදුසු ආගමික පරිසරයෙන් යුත් ස්ථානයක් මෙන්න මේ ගොඩනැගිල්ලේ යොදලා තියෙනවා මැණික් මේට වටිනාකමක් දෙන්නට මේට නව ආලෝකයක් දෙන්නට මෙන්න මැණික් ඔබවලා හදලා තියෙනවා මෙන්න මේයින් එන මැණික් රශ්මිය බලන්නට කියලා කියන පුළුවන් නම් මෙන්න මේ මැණික් රශ්මිය බලන්න පුළුවන් නම් බලලා වඳින්න නමස්කාර කරලා යන්න. ඇයි මේ ස්ථානයට වඳින්නේ කියලා කියන්නේ මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටිය ස්ථානය. රහතන් වහන්සේ නමකගේ නැත්තම් මලියදේව මහරහතන් වහන්සේගේම පාදස්පර්ශය ලැබපු ස්ථානයක් තමයි මේ පස්මහල් පාය නැත්තම් පස්මහල් ප්‍රාසාද ස්ථානය කියලා කියන්නේ. ඒ නිසායි මේ ආගමික නඹරුවට මේ සැලලිහිණියාව යොමු කරන්නට උත්සාහ කරන්නේ. මේ කතුවරයාගේ ආගමික නඹරුව අපිට මෙතනදී දැක ගන්න පුළුවන්කමක් තියෙනවා. පස්මහල් ප්‍රාසාදයෙහි මැණික් රශ්මිය විහිදෙන ආකාරය ඉන්ද්‍රිය ගෝචර කර ගැනීමට හැකිවනසේ මෙම පද්‍ය රචනා කොට ඇත. විශේෂයෙන්ම එලි සමය සහ එලි වැට මුල සහ අග ආරම්භය සහ අවසානය මෙන්න මේ එලි සමය ආරක්ෂා කරගන්නට කතුවරයා බොහෝ තැන්වල යම් යම් උපක්‍රම භාවිත කරලා තියෙනවා. යම් යම් පද යොදාගෙන තියෙනවා. ඒ පද යොදා ගැනීමේදී අවශ්‍ය තැනට අවශ්‍ය වචනය යොදා ගන්න වාසේම ඒ පද යෙදීමේදී අර්ථයට හානියක් නොවන විදිහට භාවිතා කරනවා කතුවරයා. දැන් මේ කවියේදී ගිලිය, මලිය, දිලිය, බැලිය බලන්න අවසාන පද අවසාන අකුරු දෙක පදේ අවසාන අකුරු දෙකම තියෙන්නේ ලිය. අවසාන අකුරු දෙකම තියෙන්නේ ලිය කියන අකුරු දෙක. එතකොට ඒ වගේම තමයි මේ එලි සමයේදී අකුරු තුනයි තියෙන්නේ. අකුරු තුනයි. මේ තමයි උසස් කතුවරයෙක්ගේ නැත්තම් උසස් රචනාවක් නිර්මාණය කරනකොට එහි අගය එහි වටිනාකම වැඩි වෙන්නට හේතු වන එක අවස්ථාවක්. මේ තමයි එලි සමය ආරක්ෂා කර ගැනීම. එලි සමය ආරක්ෂා කර ගන්නවයි කියලා කියන්නේ ඒ කතුවරයාගේ දක්ෂතාවයමයි.
යන පද ප්‍රස්තුතයට උචිත පරිදි ශබ්ද මාධුර්යයත් ඇතිව යොදාගෙන තිබීමෙන් පාඨක මනසෙහි ශාන්ත රසය ඇති කරවයි. එතකොට ඔන්න අර්ථ රසයක් තියෙනවා, ඒ වගේම ශබ්ද රසයක් තියෙනවා. මෙන්න මේ දෙකම සංකලණය වෙලා මෙතනින් පාඨකයාට ශාන්ත භාවය, මලියදේව මහරහතන් වහන්සේ පිළිබඳව මහා ගෞරවයක් භක්තියක් ඇති වෙන විදිහට කතුවරයා මේ පදපේලිය එලි සමය සහ එලි වැට ආරක්ෂා කරගෙන යොදලා තියෙනවා. කතුවරයාගේ පරිකල්පන ශක්තිය ඉස්මතු කළ අවස්ථාවගේ කතුවරයාගේ සුවිශේෂී ගුණාංගයන් කවිත්වයන් ඉස්මතු කරපු සුවිශේෂී පද්‍යයක් විදිහට මේ කවි අපිට හඳුන්වන්නට පුළුවන්කමක් තියෙනවා. ඊළඟට 63 වෙනි කවිය. මේ කවියත් යොදන්නේම ආගමික නැත්නම් බෞද්ධ ආගමික පරිසරයේ තියෙන යම් යම් ස්ථාන වර්ණනා කරන්නමයි. බලමු. පෙර උවින්දා ගෙන ගිරින්දා සිඳු සලත නැඟි පැහැදා පෙන සමුදා සැටිනු මුත මෙන උලින්දා පැහැවිහිදා නෙදිඟු බිත සැදි වටදා ගෙහි වඳුදා ගැබ දිමුත. මෙතනත් කියන්නේ දාගැබක් නැත්තම් චෛත්‍යයක්. දාගැබ කියද්දී තේරෙනවනේ චෛත්‍යයක් වන්දනා කරන්නට. මොන චෛත්‍යයද? වටදාගය. වටදාගය පෙර විෂ්ණු මහා මේරු පර්වතය රැගෙන කිරිමුහුද කලඹන කල්හි ප්‍රසන්නව නැංගා වූ පෙන සමූහයේ ආකාරය නොහැරියා වූ චන්ද්‍රයා මෙන් නොයෙක් දිසා නැමැති බිත්තිවල පැහැය විහිදුවා වූ වටදාගෙයි වැඩ සිටියා වූ දීප්තිමත් දාගැබ වඳින්න. එතකොට පොඩි හාඳුරුව මෙතන කියනවා බලන්ඩ මේ අතිශයෝක්තියක්. ඇත්තට මේ කවියේ අතිශයෝක්තියක් තියෙනවා. අතිශයෝක්තියක් කියලා කියන්නේ තියෙන දේට වඩා නැත්නම් තියෙන දේ වැඩි දියුණු කරන්න උත්සාහ කරනකොට ඒක පිළිගන්න අමාරු දෙයක් වගේ අපට පේනවා. මොකද්ද? මේ විෂ්ණු මහා මේරු පර්වතය අරගෙන කිරිමුහුද කලඹනවලු. මහා මේරු පර්වතය අරගෙන මහා මුහුද කලඹනවා. මහා මුහුද හොල්ලනවා. ඒ වගේ අර්ථයක් දෙනවා අපට. නම් මේ අතිශයෝක්ති වර්ණනාවක්. එතකොට ඒ වර්ණනා කරනකොට පෙන බුබුලු නගින උඩට. පෙන බුබුලු නගිනවා. මෙන්න මේ පෙන බුබුලු හා සමානව පෙන බුබුලක් හා සමානව ඉදිකරපු චෛත්‍ය. එතකොට මේ චෛත්‍ය අපට පේනවා බුබුලාකාර පෙන බුබුලක හැඩය ගන්න චෛත්‍ය බුබුලාකාර කියලා කියනවා. මෙන්න මේ බුබුලාකාර චෛත්‍යයක් තමයි මේ වටදාගෙයි වැඩ ඉඳලා තියෙන්නේ. මේ නිර්මාණය කරලා තියෙන්නේ එතකොට වටදාගෙහි මෙන්න මේ බුබුලාකාර හැඩයින් යුත් සුදු චෛත්‍යයක් තමයි දාගබක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ සහ වැඩ සිටලා තියෙන්නේ වැඩ හිඳලා තියෙන්නේ. එතකොට මෙන්න මේ චෛත්‍ය වන්දනා කරන්නටයි කියලා කතුවරයා සැලලිහිනියාට ප්‍රකාශ කරනවා. මේ තව එකක්. මේ සැලලිහිණි සංදේශය තුළ නිතරම තියෙනවා මැණික් කල්ලලා තියෙනවා. ඒ වගේම තමයි රත්තරන් තියෙනවා. මෙන්න මේ හැම දෙයක්ම පොඩි හාඳුරු යොදලා තියෙන්නේ හැම එකකටම මේ කවිකරණයේදී නැත්නම් කාව්‍යකරණයේදී ඒ ස්ථානයට නැත්නම් ඒ වස්තුවට එහෙම නැත්නම් ඒ පුද්ගලයාට යම් වටිනාකමක් එකතු කරන්න තමයි මේ විදිහට නිතරම ඔය මිනිකට නැත්නම් රත්තරන් නැත්නම් මැණික් මෙන්න මේ වගේ පද යොදලා මේවා තියෙනවා කියලා කියන්නේ. මේ ඒ පුද්ගලයාට ඒ වස්තුවට ඒ ස්ථානයට වැඩි වටිනාකමක් එකතු කරන්නටයි ඒ වගේ වටිනා වස්තු උපමා කරගන්නේ.
උවිඳා කියලා කියන්නේ විෂ්ණු දෙවියන්, ගිරිදා පර්වත රාජයා, එහෙම නැත්නම් මහාමේරු පර්වතය. සලත කලඹන වේලාවෙහි උලින්දා සඳ නේ දිඟුබිත නොයෙක් දිශා නැමැති නොයෙක් දිශා නැමැති බිත්ති. එතකොට මේ සැලලහිනි සන්දේශයේ පුද්ගලයා මේ සැලලහිනි සන්දේශයේ ස්ථානීය වර්ණාවක් එහෙම නැත්නම් මේ වටදාගෙහි වස්තු වර්ණාව තමයි මෙතනදී මේ සිද්ධ කරලා තියෙන්නේ. වස්තු වර්ණණයක් මේ සිද්ධ කරලා තියෙන්නේ. ඒ තමයි දා ගැබ, වටදාගෙහි තියෙන දා ගැබ වර්ණනා කරන්නේ, දා ගැබට වන්දනා කරන්නට කියලා කතුවරයා සැලලහිනියාට මඟ පෙන්වනවා. ඊළඟට අපිට සැලලහිණි සන්දේශයේ ස්ථානීය වර්ණනා එවැගේම ආගමික නඹරුවට බොහෝසේ උදාහරණ හම්බ වෙන කවි කිහිපයක් තමයි මෙන්න මේ කවි කිහිපය කියන එක මම කිව්වා. එතකොට මේ 64 වෙනි කවියත් ඒ වගේම කවියක්. දිගුනෙත් නිලු පුලෙව් රතදර පබල රඟ, සිරිමත් සුපුන් සඳ වැනි ඌවන මන රඟ, පැහැපත් ලකල රන්වන් විලසින් ලොවග, වැදහොත් පිළිම හිමි වඳු පාය පැලදිග. එතකොට මේ කවියෙන් වර්ණනා කරන්නේ බුදු පිළිම වහන්සේ නමක් නේද? මේ පිළිම හිමි කියලා තියෙන අපි මෙතන තියෙන පිළිම හිමි. එතකොට අපට තේරෙනවා මේ වර්ණනා කරන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. එතකොට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වර්ණනා කරනකොට කොයි වගේ ශාන්ත රසයක්, කොයි වගේ වටිනාකමක් දෙන්න ඕනද කියලා අපිට ටිකක් තේරෙනවා. හැබැයි මේ පද්‍ය පන්තිය ටිකක් ගැටලු සහගත පන්ති පද්‍ය පන්තියක් කිව්වත් නිවැරදි. නිල්මානෙල බඳු ඇස් ඇති, පබලු බඳු වූ රන් පාට තොල් ඇති, පූර්ණ චන්ද්‍රයා බඳු සිද්ගන්නා මුහුණක් ඇති, රණින් අලංකාර කළ රූපයක්සේ බබලන, බටහිර පැත්තේ වූ ප්‍රාසාදයේ සැතපී සිටින ශ්‍රේෂ්ඨ ප්‍රතිමා වහන්සේ වඳින්න. මෙතන බුදුහාමුදුරුවන්ව උපමා කරන්නේ නිල්මානෙල්, එවැගේම පබලු, එවැගේම පූර්ණ චන්ද්‍රයා, එවැගේම රත්තරන්, මෙන්න මේවාට තමයි බුදුහාමුදුරුවන්ව උපමා කරන්නේ බුදුහාමුදුරන්ගේ යම් යම් දේවල්. මේ කවියේ වර්ණනා පිළිබඳව ගැටලුවක් නැහැ. හැබැයි පොඩි හාමුදුරුවෝ මේ නිල්මානෙල්මල්, එවැගේම පබලු, එවැගේම පූර්ණ චන්ද්‍රයා, එවැගේම රත්තරන්, මෙන්න රත්තරන් රූපය, මෙන්න මේ වගේ දේවල් භාවිතා කරලා තියෙන්නේ කවීන් බොහෝසේ කාන්තාවන්ගේ ස්වභාවයන් පෙන්නඩ, කාන්තාවන්ගේ ස්වභාවයන් වර්ණනා කරන්න තමයි මේ දේවල් උපයෝගී කරගෙන තියෙන්නේ. මෙන්න මේ උපයෝගී කරගෙන තියෙන හින්දා සමහර විට මෙන්න මේ කවිය තරමක ප්‍රශ්නාර්ථයක් තියෙන කවියක්. ඇයි? කාන්තාවන් උපමා කරන වස්තු තමයි මේ බුදුහාමුදුරුවන්ට උපමා කරලා තියෙන්නේ. කාන්තාවන්ට උපමා කරන දේවල්, කාන්තාවන්ට උපමා කරන වස්තු. ඒ නිසා සමහර විට කියනවා මේ සමහර විචාරකයින් කියනවා මේ කවිය බුදුහාමුදුරුවන්ට නොගැලපෙන උපමා ඇති පද්‍ය පන්තියක් පද්‍යයක් කියලා. ඒ කොහොම වුණත් මේ බුදුහාමුදුරුවන්ගේ ස්වභාවය, මේ බුදුහාමුදුරුවන්ගේ ශරීර ලක්ෂණ අපිට මේ පෙන්වන්නේ. බුදුහාමුදුරන්ගේ යම් යම් ස්ථාන තමයි, අඟපසඟ තමයි මේ විදිහට වර්ණනා කරලා තියෙන. ඇස් දෙක නිල්මානෙල් මලක් වගේ, ඒ වගේම පබලු වගේ රතු පාට තොල්,
එවගේම චන්ද්‍රයා හා සමානයි කියනවා මුහුද මුහුණ එවගේම මුළු ශරීරයම රත්තරංවලින් අලංකාර කළ රූපයක් වගේ කියලා කියන. එතකොට අපට පහුගේ පද්‍ය පන්තියක හම්බ වුණ නිර්මාණල කාන්තාවන්ගේ ඇස්සලට එවගේම පබලු වගේ දිලිසනවයි කියලා කිව්වා දත්. එවගේම මේ හඳට උපමා කරන්නේ හැම වෙලාවෙම කාන්තාවන්ගේ මුහුණ. ඇයි ආවාට නැහැ කැලල් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ රූප ස්වභාවය මේ වගේ දේවල් වලට උපමා කරනකොට අපිට යම් විචාරකයින් කියන්නේ මේක ප්‍රශ්නාර්ථයක් කියලා. ඊළඟට මෙතනදී අමාරු අපහාසු වචන කිහිපයක් තියෙනවා පොඩි හාඳුරු. රතදර රතුතොල්, වැදහොත් සැතපෙන, පාය ප්‍රාසාදයෙහි, පෑලදිග බටහිර ලොවංග ශ්‍රේෂ්ඨත්වයට පැමිණ ලොව අග ලෝකයෙහි පරතරට ගිය කියන අර්ථය බුදුහාමුදුරුවන්ට ලෝකයේ පරතරටම ගියපු බුද්ධියේ පරතරටම ගියපු ශ්‍රේෂ්ඨයෙක් තමයි උත්තමයෙක් තමයි බුදුහාමුදුරුව කියලා කියන්නේ. ඒ නිසා තමයි මෙන්න මේ ලොවංග කියන පදය මෙතන යොදලා තියෙන්නේ. එතකොට මේ කවිය දිහා බලනකොට තරමක් ප්‍රශ්නාර්ථයක් දනවන කවියක්. මොකද කාන්තාවන් උපමා කරපු කවීන් කාන්තාවන් උපමා කරපු වස්තු තමයි බුදුහාමුදුරුවන්ගේ අඟපසඟ සඳහා යොදාගෙන තියෙන උපමා කරන්න පැහැදිලි කරන්න. ඒ නිසා ඒ කොහොම වුණත් මේ කවිය රාහුල හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ අඟපසඟ එහෙම නැත්නම් ශරීරයේ යම් යම් කොටස් වර්ණනා කරන්න උපයෝගී කරගෙන තියෙනවා. 65 වෙනි කවිය ගත්තොත් ඓතිහාසික සිද්ධි. දැන් සරලහිණි සංදේශයේ සමහර විට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. සරලහිණි සංදේශයේ ඓතිහාසික සිද්ධි මුල් කරගෙන රචනා කරන ලද කාව්‍යයක කියලා වගේ ආවොත්. දැන් අපිට මුලින් හම්බ වුණා අර කැලණිතිස්ස රජතුමාගේ කතාව. ඒ වගේම තමයි අපට ඊට ඉස්සෙල්ල හම්බුණා ජනශ්‍රුතියේ තියෙනවයි කියලා මහා මුහුඳ ගොඩගලනකොට ඒ ගොඩගලන එක මුහුඳ ගොඩගලන එක නවත්තන්නට සක්‍ර දෙවියෝ බුදු පිළිමයක් මැව්වයි කියලා ඒ සිද්ධිය. ඉතින් ඔය විදිහට අපිට මෙන්න මේ සල්ලිහිණි සංදේශය සාහිත්‍ය යම් යම් කරුණු සාහිත්‍ය කතාද උපයෝගී කරගෙන තියෙනවා මේ සිද්ධි නැත්තම් සැල්ලිහිණියාට මඟ මාර්ගය පෙන්වලා දෙනකොට. එතකොට මේ සැල්ලිහිණි සංදේශය එතකොට සාහිත්‍ය කරුණු සාහිත්‍ය ජන කතා ජනශ්‍රුති කියවෙන කෘතියක් විදිහටත් අපට අගය කරන්නට පුළුවන්කමක් තියෙනවා. මේ කවිවලින් සාහිත්‍ය කතන්දර අපට හම්බ වුණා. ඒ නිසාම මේ තියෙන්නේත් ඒ වගේම ඓතිහාසික සිද්ධියක්. ඓතිහාසික සිද්ධියක්. අහසින් අවුත් මිනිඅක් නයිඳු යදුමට රහතන් මැදෙහි මුනි හිඳ මිනි පළඟ පිට දහමුත් දෙසූ තැන කළ සැට රියන් කොට මහදා ගැප් හිමින් වඳු සොලොස තැන් සිට. දැන් ඓතිහාසික සිද්ධියක් අපට මේ කියන්න. අපි වන්දනාමාන කරනවා සොළොස් මස්ථාන. බුදුහාමුදුරුවෝ ලංකාවට තුන්පාරක් වැඩම කළා. මේ තුන්පාරක් වැඩම කරපු අවස්ථාවේදී කැලණියටත් බුදුහාමුදුරුවෝ වැඩම කළා. එවගේම තමයි මුලින්ම මයිංගනයට වැඩම කළා. එවගේම දෙවනුව නාගදීපයටත් තෙවනුව කැලණියටත් බුදුහාමුදුරුවෝ වැඩම කළා. මේ ආදී විදිහට ස්ථාන දහසයක් දහසයකට බුදුහාමුදුරුව වැඩම කළා ඔය අවස්ථා තුන ගත්තහම. එතකොට අපි මහියංගනං නාගදීපං කල්යාණං පදලාංචනං මේ විදිහට අපි ගාථාවකින් වඳිනවා. මෙන්න මේක තමයි මේ රාහුල හාමුදුරුව සරලහිණියට මේ ප්‍රකාශ කරන්නේ. මණියක්ඛික නාගරාජයාගේ ආරාධනයේ පරිදි බුදුන් වහන්සේ අහසින් වැඩ රහතන් මැද මැණික් පුටුවෙහි වැඩ සිට දහම් දෙසුවා වූ තැන සැටරියන් පමණ උසට කළ
මහදා ගැබ දහසය පලක සිට වඳින්න. මේ කියන්නේ දහසය පලක සිට වඳින්නේ කියලා කියන්නේ සොළොස් මස්ථාන වඳින්න කියලා කියන්නේ. කැලණියට කැලණියේ චෛත්‍ය වඳින්නේ කියනවා. හැබැයි දහසය පලක සොළොස් මස්ථාන සිහිපත් කරගෙන වඳින්නටයි කියලා කියනවා. එතකොට පොඩි හාඳුරු මේ ඓතිහාසික සිද්ධි නිකං කියන්නේ චෛත්‍ය වඳින්නේ කියලා. මේ තමයි කවීන්ගේ තියෙන දක්ෂතාවය. ඒ කවීන් යම්කිසි දෙයක් කියනකොට, යම්කිසි දෙයක් වර්ණනා කරනකොට, යම්කිසි දෙයක් රචනා කරනකොට ඒකට අදාළ පුරාවෘතයන්, ඒකට අදාළ සමහර ඓතිහාසික සිද්ධීන් එකක් හෝ දෙකක් එකතු කරගෙන තමයි ඒ වර්ණනය, ඒ රචනය සිදු කරන්නේ. එතන කවීන්ගේ තියෙන දක්ෂතාවය. රාහුල් හාමුදුරුවත් ඒකයි මේ ඓතිහාසික සිද්ධිය අපිට කියාපාමින් ඓතිහාසික සිද්ධිය නැවත නැවත මතකයට එන විදිහට උන්වහන්සේ මේ කාව්‍යකරණයෙහි යෙදිලා තියෙනවා. එතකොට මිනියක් නයිඳු මණියක් එක නාගරාජයා, මිනිපළඟ මැණික් පුටුව, සොළොස්තන් දහසය පලක. එතකොට මෙතන කැලණිය ඇතුළුව සොළොස් මස්ථානයන් වඳින්නට කියලා කැලණි චෛත්‍ය මුල් කරගෙන උන්වහන්සේ මේ සැළලිහිණියාට ප්‍රකාශ කරනවා. ඔය ආගමික ආශිර්වාදය සලසාගෙන ඒ කටයුතු කරන්නට කියන එක තමයි මේ කියන්නේ. මණියක්කික නාරජුගේ ඇරයුමින් බුදුන් වහන්සේ අහසින් කැලණියට වැඩම කළ ආකාරය පාඨකයාගේ සංවේදනයට නතු කිරීමටත් දාගබ් වහන්සේ කෙරෙහි භක්තිය ජනනය වීමටත් සුදුසු ශබ්ද රසය ජනනය කිරීමටත් සුදුසු වචනමාලාවක් භාවිතා කර තිබේ. එතකොට මේ තමයි කතුවරයාගේ දක්ෂතාවය කියන එක මම මුලිනුත් ප්‍රකාශ කළා. එතකොට පොඩි හාඳුරුව සුදුසු වචන, සුදුසු පද ගැලපීම මේ ඔක්කෝම ටික එකතු වෙලා තමයි මෙන්න මේ චෛත්‍ය දාගබ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිවීමත්, එවගේම ශාන්ත රසය ශබ්ද රසයත් එක්කම ශාන්ත රසයත් ජනනය වෙන විදිහට මේ පද්‍ය රචනා කරලා තියෙන්නේ. මේ පද්‍යයෙන් කතුවරයාගේ නිර්මාණ ශක්තිය පිළිඹිඹුවේ. එතකොට කතුවරයාගේ නිර්මාණ ශක්තිය, කතුවරයාගේ කවීත්වය, අපි කියනවා පොදුවේ වර්ණනා චාතුර්යය පිළිඹිඹුවන අවස්ථාවක් තමයි මෙන්න මේ කැලණියේ දාගැබ වඳින්නට කියලා කතුවරයා සැළලිහිණියාට ප්‍රකාශ කරන අවස්ථාව. එතකොට කතුවරයාගේ වර්ණනා චාතුර්යය ඉස්මතු වන අවස්ථාවක් තමයි මේ පද්‍ය අපට ප්‍රකාශ කරන්නට පුළුවන්කමක් තියෙන. ඊළඟට බුද්ධ චරිතයේ සුවිශේෂී සිද්ධියක් අපිට ප්‍රකාශ කරනවා. ඓතිහාසික සිද්ධියක් කිව්වොත් නිවැරදි. බුද්ධ චරිතයේ සුවිශේෂී සිද්ධියක් මේ විදිහට කතුවරයා අපිට කියලා දෙනවා, සරලිහිනියාට මතක් කරනවා. ශ්‍රද්ධාව, එවැගේම සංයමය, සිත සමාධිගත කරගන්නට කියන උපදේශයත් එක්ක. සවන සතිය වැසි වසිනා දස දිගෙහි පෙනින සෙවෙනි මුදලිඳුනා දරණ ගෙහි සවන හිඳිනු දනන නන්දනා නෙතු යුගෙහි වඳින මැනවි පිළිමේයනා පිළිමගෙහි. බලන්න මේ බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථාවක් සරලිහිණියාගේ සිහියට නංවනවා. ඇයි? ශ්‍රද්ධාව, එවැගේම සිත සංසුන් කරගන්නට කියන පණිවිඩයත් එක්ක. මේ ඔක්කොම අපි දන්න සිද්ධි. බලන්න කතුවරයා කොච්චර ලස්සනට ඒක පද ගලපලා තියෙනවද කියලා. මම පහුගිය පාඩමේදී කිව්වා මේ හැම කවියක්ම සරල බස්වහරකින් තියෙන. මේ තේරුම නැතත් අපිට මේක කවිය කියවලා මේකයි කියන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් සරල බස්වහර. දස දිසාවෙහි වැසි වසින හයවන සතියේ මුචලින්ද නාග පෙනගොබයෙන් වැසු දරණ වැල නැමැති ගෙයි
බුදුන් වහන්සේ වැඩ සිටින විලාසයට ජනයාගේ දෑසට පෙනෙන නාපිළිමගෙහි ඌ ප්‍රතිමා වහන්සේ වැඳීම මැනවි. බලන්නකෝ, ඉස්සරලාම අනකලා නේද, ඊට පස්සේ වඳින්න කියලා කිව්වා. දැන් හරීම ආදරයෙන් ගෞරවයෙන් කියනවා මැනවි. බලන්න මේ ආමන්ත්‍රණය කොච්චරද කියලා. මේ තමයි ආදරය, මේ තමයි සෙනෙහස. කතුවරයා සැලලිහිණියා තුළ තියෙන සෙනෙහස, සැලලිහිණියාට තියෙන ගෞරවය තමයි මේ අපට පේන්නේ. එතකොට මෙතන කියනවා බුද්ධ චරිතයේ සුවිශේෂී සිද්ධියක් කිව්වේ ඒකයි. මෙතනදී කියන්නේ සැලලිහිණියාට මතක් කරනවා බුදුහාමුදුරුවෝ බුද්ධත්වය ලබන්නට ඉස්සරලා, බුද්ධත්වය ලබා ගත්තයින් පස්සේ මුචලින්ද නාග ධරණය මහා වැසි වහින වෙලාවේ උන්වහන්සේට ආරක්ෂාවට සතියක් ඉන්නකොට බෝධීන් වහන්සේට පිටදීලා සතියක් ඉන්නකොට උන්වහන්සේ වැස්සෙන් ආරක්ෂා කරන්නට මුචලින්ද නාග ධරණය හැටියට මුචලින්ද නාගයා උන්වහන්සේව වැස්සෙන් ආරක්ෂා කරනවා. මේ ධර්මයේ මෙනෙහි කරනකොට උන්වහන්සේට අපු බාධකයක් වර්ෂාව. නමුත් නාග ධරණය යොදාගෙන මුචලින්ද නාගයා බුදුහාමුදුරුවන්ගේ හිසට පෙනය පුප්පගෙන පෙනයෙන් හිසට ආවරණයක් කරන විදිහට වැස්සෙන් උන්වහන්සේව ආරක්ෂා කරනවා. සීතලෙන් උන්වහන්සේව ආරක්ෂා කරනවා. මෙන්න මේ සිද්ධිය තමයි උන්වහන්සේ සරලිහිණියාගේ මතකයට නංවන්නේ. මෙන්න මේ සිද්ධිය පෙන්වන නාපිළිමගෙහි වූ ප්‍රතිමා වහන්සේව වඳින්නටයි කියලා සරලිහිණියාට ආදරයෙන් කියනවා මැනවි. හරි ආදරයෙන්, හරි ගෞරවයෙන් සරලිහිණියාට මේ කියන්නේ ඒ හයවන සතිය සිහිපත් කරන මුචලින්ද නාගධරණය ඇතුළත් බුද්ධ ප්‍රතිමා වහන්සේව වන්දනා කරන්නටයි කියලා. පෙනින පෙනයෙන් සෙවෙනි සෙවන කළ මුදලිඳු මුචලින්ද නම් නාගරාජයා සවන සර්වඥයන් වහන්සේ. මෙන්න මේ සවන කියනක මම මෙතැන්ට යෙදුවේ සුවිශේෂී කාරණාවක් නිසා. මෙතන සවන කියලා කියද්දින් කෙනෙකුට හිතෙන්න පුළුවන් හයවන කියලා. නමුත් මේ කවියට අනුව සවන කියලා කියන්නේ සර්වඥයන් වහන්සේ බුදුහාමුදුරන්ට කියන නමක්. නෙතු යුගෙහි අඳනා දෙයසෙහි අඳින්නා වූ නාපිළිමගෙහි නාගපිළිමගෙහි. එතකොට මේ කවියනුත් බුදුහාම ඓතිහාසික සිද්ධියක්, බුද්ධ චරිතයේ සුවිශේෂී සිද්ධියක් මේ අපට කියලා දෙන්නේ. එතකොට ඒ තමයි මුචලින්ද නාගධරණය. ඒ වගේම ඒ අවස්ථාව නිරූපණය කරන බුද්ධ ප්‍රතිමා වහන්සේව වන්දනා කරන්නටයි කියලා. බුද්ධත්වයෙන් සවන සතියේ මහා වැසි හටගත් අවස්ථාවේ බුදුන් වහන්සේ තෙමනු වළක්වාලීමට මුචලින්ද නා රජු දරණ වැල ගොතාගෙන පෙන ගොබය සකස්කොට ගෙයක් මෙන් සිටි ආකාරය මෙහි දක්වා ඇත. ඓතිහාසික සිද්ධියක්, බුද්ධ චරිතයේ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිද්ධියක්. මෙසේ මුචලින්ද දරණ වැල නැමැති ගෙයි බුදුන් වැඩ හිඳින අයුරු මූර්තිමත් කරන කැලණියේ තිබු නාපිළිමගෙය වන්දනා කිරීමට සන්දේශහාරකයාට උපදෙස් දෙයි. එතකොට මෙතන මේ සන්දේශහාරකයා කියලා කියන්නේ සන්දේශය ගෙන යන කෙනා, පණිවිඩකරු. එහෙම නැත්තම් ශ්‍රී රාහුල හිමියන්ගේ හැඟීම් විෂය බද්ධ ලෙස නිරූපණය කිරීමට වචන පරිහරණය කළ ආකාරය උන්වහන්සේගේ නිර්මාණ ශක්තිය පෙන්වන්නකි. එතකොට මේ පද්‍යයනොත් රාහුල හාමුදුරුවන්ගේ හැඟීම් ඒ විදිහටම, හැබැයි තමන්ගේ බලාපොරොත්තු වෙන ආකාරයට බලාපොරොත්තුව ඉෂ්ට කරගන්නට කවියට හානියක් නොවන විදිහට යොදලා තියෙනවා. පදමාලාව පිළිවෙලට ඒ අවශ්‍ය තරටම යොදා ගනිමින්. එතකොට
රාහුල හාමුදුරුවන්ගේ නිර්මාණ ශක්තිය පෙන්වන පද්‍යයක් තමයි මේ මුචලින්ද නාගධරණය සහිත ඒ පිළිම වහන්සේ වඳින්නට කියලා කියන අවස්ථාව. එවගේම මේ තියෙන්නෙත් එවගේම ලංකාවේ ඓතිහාසික බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගේ අනුරුවක් සහිත බුදු පිළිමේ වඳින්නට කියලා කියත්. සසරින් මුදා ලෙව් සදහම් අමාදී. එකඟින් මුනිඳු හුන් වැනි නිපරමාදී. ලකුණෙන් සපිරි පිළිමය දැක සමාදී. වැඳගන් මිතුර තුන් සිත කර සමාදී. මේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අපට සමාධි බුද්ධ ප්‍රතිමාව කියද්දී මතක් වෙන්නේ අනුරාධපුරයේ වැඩ ඉන්න සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ, මේ කැලණියේ වැඩ ඉන්න සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ වඳින්නට කියලා කියන්නේ. එතකොට මේ බලන්ඩ බුදුදහමට අනුව උන්වහන්සේගේ තිබුණු ඒ අවබෝධයත් එක්ක උන්වහන්සේගේ ඒ තියෙන දක්ෂතාවය, කවිකරණයේ තිබුණු හැකියාව ප්‍රයෝජනයට අරගෙන මේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේව වන්දනා කරන්නට කියලා කියන්නේ. සදහම් නැමැති අමාවදී, බලන්න මේ අමාව කියලා කියන්නේ අමෘතය. අමෘතය තියනවා කියලා කියන්නේ දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ පානය කරන්නේ අමෘතේලු. ලෝක සත්වයා සසරෙන් එතර කර පමා නැති බුදුන් වහන්සේ සිත එකඟ කරගෙන වැඩ සිටියාක් මෙන්. එතකොට බුදුහාමුදුරුව සස්සතිය ගත කරනකොට සමාධි සිතින් යුතුව පළවෙනි සතියේදී උන්වහන්සේ අනුලෝම පටිලෝම වශයෙන් ධර්මය තමන් අවබෝධ කරගත්තු ධර්මය මෙනෙහි කළා. ඒ ධර්මය මෙනෙහි කරනකොට උන්වහන්සේ සමවත් සුවයෙන් වැඩ හිටියයි කියලා කියන්. මෙන්න මේ සමවත් සුවය, මෙන්න මේ සමාධි සුවය නිරූපණය වන පිළිමයක් තමයි මෙන්න මේ සමාධි බුදු පිළිමය කියලා කියන්නේ. ඒකයි මෙතනදී කියන්නේ සදහම් නැමැති අමාවදී ලෝක සත්වයා සසරෙන් එතර කර කියලා. සද්ධර්මයේ නැමැති අමූර්තය දීලා මිනිස්සු සංසාරයෙන් එතර කරවන ඒ ඉරියව්ව තමයි මේ සමාධි පිළිමයෙන් නිරූපණය වෙන්නේ. මෙන්න මේ සමාධි බුදු පිළිමය දැකලා තුන් සිත පහදවාගෙන වඳින්නටයි කියලා සැළලිහිණියාට කතුවරයා ප්‍රකාශ කරනවා. ලකුණෙන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, සදහම් අමා, සද්ධර්මයේ නැමැති අමෘතය, එවගේම නිපරමාදී ප්‍රමාදයෙන් තොරව, තුන් සිත ආරම්භය, මධ්‍ය, අවසානය. තුන් සිත කියලා කියන්නේ ආරම්භ කරනකොට, එවගේම කරගෙන යනකොට, කරගෙන යන අවස්ථාවේ මැද, අවසානය කියලා කියන්නේ අවසානයේ වන්දනා කරලා අවසන් වෙලා තුන් සිත. මෙතනදී සමාධි බුදු පිළිමය වඳින්නට සූදානම් වෙන අවස්ථාව, එවගේම වඳින අවස්ථාව සහ වැඳලා අවසන් වුණයින් පස්සේ ඒ අවස්ථාවේකයි තුන් සිත කියලා කියන්නේ. එතකොට වඳින කොට සිත පිරිසිදු වෙන්නට ඕන, වඳින්නට ඉස්සරලා සිත පිරිසිදු වෙන්නට ඕන, සහ වැඳයින් පස්සේ ඒ අවසානයේදී සිත පිරිසිදු වෙන්නට ඕන. ඒකයි මෙතන තුන් සිත කියලා කියන ආරම්භය, මධ්‍යය සහ අවසානය කියන මෙන්න මේ අවස්ථා තුනම පිරිසිදු වුණොත් තමයි පුඩිහාඳුරෝ අපිට මේ කවියට අනුවත්, එවගේම බුදුදහමට අපි පොඩිහාමුදුරුවරු හැටියටත් පිරිවන්වල ඉගෙන ගන්න අය හැටියට අපිට පිනක් කරගන්නට පුළුවන්, පිනක් සම්පූර්ණ කරගන්නට පුළුවන්කමක් තියෙන තුන් සිත පහදාගත්තොත් පමණමයි. අප්‍රමාද වීම බුදුසමයේ ඉගැන්වෙන ප්‍රධාන ධර්මතාවයකි. එමෙන්ම චිත්ත ඒකාග්‍රතාවයද නිවන පිණිස අවශ්‍යම වේ. මෙම චිත්ත ඒකාග්‍රතාව හා අප්‍රමාදී බව පැවසීමට කවියා භාවිත කළේ එකඟින් මුනිදු හුන් වැනි නිපරමාදී යන පද පහ පමණි. බලන්ඩ මේ අප්‍රමාදී බව ප්‍රකාශ කිරීම සඳහා සිත එක්තැන් කර ගත යුතුයි, සිත සමාධි ගත කර යුතුයි. ඒ නිසා මේ චිත්ත ඒකාග්‍රතාවය, එවගේම අප්‍රමාදී බව කියන මේ විශාල ඉගැන්වීම, මේ ගැඹුරු ඉගැන්වීම ප්‍රකාශ කරන්නට කතුවරයා
යොදාගත්තේ එකඟින් මුනිඳු හුන්වැනි නිපරමාදි අර සමාධිගතව ඉන්න වැඩඉන්න පිළිම වහන්සේ ඒ සමාධිගතව වැඩඉන්න ඉරියව්ව තමයි උන්වහන්සේ ප්‍රයෝජනයට ගන්න. පද ගැලපීමේ දක්ෂතාවය නිසාම ශාන්ත රසේ දැනවීමට කතුවරයා සමත් වී එතකොට සුවිශේෂී පද සංඝටනාවත් එක්ක මේ ශාන්ත රසය උත්පාදනය කරන්නට මේ ශාන්ත රසය දනවන්නට උද්දීපනය කරන්නට මේ කතුවරයා සමත් වෙලා තියෙනවා. මේක සුවිශේෂී පද්‍යයක් හැටියට අපට හඳුන්වන්නට පුළුවන්කමක් තියෙනවා. ඊළඟට 68 වෙනි කවිය අපි කතා කළොත් මෙතනත් මේ බෝධීන් වහන්සේ වර්ණනා කරන්නට සූදානම් වන මොහොත වර්ණනා කරන මොහොත මේ බෝධීන් වහන්සේව වඳින්නටයි කියලා කතුවරයා සරලහිනියාට ප්‍රකාශ කරන මොහොත. අපමුණිඳු බුදුවන දින මරුන් පිදු පැහැවිහිදු දිලි කළදෝ යටින් යෙදු සැදේ සෙනින්දු ඉඳුනිල් මිනි සතෙක බඳු වැඳ දුමින්දු වනපින් පලත අත් බඳු. එතකොට මේ කවියෙන් කියන්නේ සුවිශේෂී අවස්ථාවක් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වුණයෙන් පස්සේ දෙවියන් මරුන් බඹුන් මේ හැම කෙනාම බුදුහාමුදුරුවන්ව පිදුවා. බුදුහාමුදුරුවන්ට නමස්කාර කළා. බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරුවන්ගෙන් බණ ඇහුවා. බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා නිවන් අවබෝධ කරගත්තු පිරිස් හිටියා. මෙන්න ඒ වගේ සුවිශේෂී බුදුහාමුදුරුව බුද්ධත්වයේ අවබෝධ කරගත්ත අවස්ථාව නිරූපණය කරන අවස්ථාව. අපමුණිඳු බුදුවන දින දෙවියන් පිදු රිදී මිටක් ඇති අලංකාර ඉඳු නිල් මැණික් කුඩයක්සේ නිල් පැහැති බෝධීන් වහන්සේ වැඳ පින් ලබා ගන්න ආන්. මෙන්න මේ බෝධීන් වහන්සේව උපමා කරනවා බුදුවන දවසේ බුදුවන දවසේ දෙවියන් පුදපු රිදී මිටක් ඇති ඉඳු නිල් මිනි කුඩයක් හැටියට. එතකොට කුඩයක් හැටියට තමයි ඉන්ද්‍රනීල මාණික්කයෙන් සිදු කරන ලද නිල්වන් කුඩයක් හැටියට තමයි මේ බෝධීන් වහන්සේව උපමා කරලා තියෙන, බෝධීන් වහන්සේව වර්ණනා කරලා තියෙන. එතකොට රිදී මිටක් තියෙන, ඒ රිදී මිට අපිට හඳුන්වන්නට පුළුවන් ගහේ කඳ. ගහේ කඳ බෝධීන් වහන්සේගේ කඳ තමයි මේ රිදී මිට අපට හිතන්න පුළුවන්. එවගේම ඉඳුනිල් මැණික් කුඩයක්, කුඩයක උඩ ප්‍රදේශය අපිට හඳුන්වන්නට පුළුවන් මේ බෝධීන් වහන්සේගේ අතුපතර. අතු විහිදිලා තියෙනවා, කොළ අතු තියෙනවා. මෙන්න මේවා අපිට හඳුන්වන්න පුළුවන් අර මැණික් කුඩයක් වගේ, ඉඳුනිල් මැණික් කුඩයක් වගේ. ඒ කුඩයට, කුඩෙහි උඩ ප්‍රදේශයට අපිට උපමා කරන්න පුළුවන්, හිතන්නට පුළුවන් මෙන්න මේ බෝධීන් වහන්සේගේ අතුපතර කියන එක, අතු විහිදිලා තියෙන අවස්ථාව. මුරුන් කියලා කියන්නේ පොඩි හාමුදුරුවෝ දෙවියන් කියන අර්ථය. මුරුන් කියලා කියන්නේ දෙවියන්. කළදෝ රිදි යටින් යෂ්ටියෙන් ඉන්දුනිල් මිනිසතෙක බඳු ඉන්ද්‍රනීල මාණික්කයෙන් කළ කුඩයක් වන්න. දුමිඳු බෝධීන් වහන්සේ, දුමිඳු බෝධීන් වහන්සේ. එතකොට සරලහිනි සන්දේශයේ බෝධීන් වහන්සේ වර්ණනා කරන තවත් එක් අවස්ථාවක් තමයි මේ 68 වෙනි කවිය. එතන බෝධීන් වහන්සේව වන්දනා කරන්නට, වන්දනාමාන කරන්නට කියලා තමයි සැලලිහිනියාට මඟ පෙන්වන්නේ. ඇයි මේ ආගමික ආශිර්වාදය, මේ පණිවිඩය සාර්ථක කරගන්නට, මේ අදහස සාර්ථක කරගන්නට මහෝපකාරී වර නිසා. එකක්. අනිත් එක තමයි රාහුල හාමුදුරුව බෞද්ධ භික්ෂුවක්, බුදුදහමට මුල් තැන දෙන්නට ඕන. අන්න ඒ හින්දා තමයි මේ විදිහට බුදුදහමේ සුවිශේෂී ස්ථාන, බුදුදහමට සුවිශේෂී ස්ථානයක් දීලා මේ විදිහට කාව්‍යකරණයෙහි පද්‍යකරණයෙහි යෙදිලා තියෙන්නේ. එහෙම නැත්තම් අපිට මේ කෝට්ටේ ඉඳලා
කැලණිය දක්වා යන මාර්ගයේදී බෞද්ධ සිද්ධස්ථාන විතරක් නෙවෙයි නිති කෝවිල් තිය තව ගොඩාක් දේවල් තියෙනවා. නමුත් ඒ වාට වැඩි අවධානයක් යොමු කරලා නැහැ. මේ බුදුදහමේ යම් ස්ථානවලට තමයි උන්වහන්සේ සුවිශේෂී අවස්ථාවක් විදිහට වර්ණනා කරලා තියෙන්නේ, සුවිශේෂී සිද්ධි විදිහට වර්ණනා කරලා තියෙන්නේ. බෝ සමිඳුන් ඉන්ද්‍රිය ගෝචර කරගත් රාහුල හිමියන් එය බුදුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වන අවස්ථාවේ දෙවියන් පිදු ඉන්ද්‍රනීල මාණික්කයෙන් කරන ලද කුඩයකට සමාන කොට දක්වයි. එතකොට මේ බෝධීන් වහන්සේව සමාන කරන්නේ ඉන්ද්‍රනීල මාණික්කයෙන් කරන ලද කුඩයක් වගේ. මේ තුළින් බෝධීන් වහන්සේ පිළිබඳ පාඨකයා තුළ යම් දෘශ්‍ය රූපයක් මැවීමට කතුවරයා සමත් වී ඇත. එතකොට මේ කියනකොට බෝධිය මෙන්න මේ වගේ දෙයක් වෙන්ද ඇති, මෙන්න මේ වගේ නේද බෝධි වෘක්ෂය, බෝ ගස, ඇසතු බෝරුක, මෙන්න මේ වගේ වෙන්ද ඇති නේද, වෙනවා නේද කියලා අපිට මැවිලා පේනවා බෝධීන් වහන්සේව. විශේෂයෙන් මේ සඳහා යොදාගෙන ඇති බස් වහර සරල සුගම බස් වහරකි. මම මුලිනුත් සඳහන් කළේ මේ සරලහිනි සන්දේශයේ තියෙන බොහෝ කවි ගත්තාම සරල සුගම බස්වහරක්. කාටත් තේරුම් ගන්නට පුළුවන් සරල බස්වහරක් භාෂාවක් තමයි යොදාගෙන තියෙන්නේ. ඒ නිසාම මේ සන්දේශය සාර්ථක සන්දේශයක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්කමක් තියෙනවා. ඊළඟට 69 වෙනි කවිය. මේ කවියේ පද ගැලපීම සුවිශේෂී. මේ කවිය තියෙන්නේ විටංක පැකිලිඳු දකුණස දොරටු යන නිසංකයෙන් පුද නන්තුරු ගොස සමින කලංක නොව කළ සුබ ලකුණු බබලන තිවංක නම් දෙපිලිම නැමැඳ බැසගෙන. මේකේ විශේෂයක් තියෙනවා. විශේෂය තමයි කවියෙහි අර්ථය කියන්න ඉස්සරලා මෙන්න මේ පද හතර. මෙන්න මේ පද හතර බලන්න කතුවරයා මේ පද හතර හදාගෙන තියෙන විදිහ. මේ පළවෙනි එක අවසන් වෙන්නේ ක ංක විටංක. ඊළඟ පදය නිසංක. ඊළඟ පදය කලංක. ඊළඟ පදය තිවංක. මේ ඔක්කොම අර යම්කිසි දෙයක් වැටෙන සද්දේ, එහෙම නැත්නම් යම්කිසි දෙයක් නාද කරන ගන්ටාර, එහෙම නැත්නම් ගොම්මිනි, එහෙම නැත්නම් මිනිගෙඩි සද්ද, මේ හා සමාන සද්දයක් එන්නේ. බලන්නකො කතුවරයාගේ තියෙන දක්ෂතාවය. මේ තමයි ප්‍රතිභාපූර්ණ කවියෙකුගේ තියෙන දක්ෂතාවය. කොබෝ ගෙඩි වලල්ලෙහි හැපුණ සඳ ඇති දකුණු දොරටුවෙන් නික්ම පූජා පිණිස පවත්වන නොයෙක් තූර්ය නාද අසමින් දෝෂ රහිතව කරන ලද තිවංක නම් පිළිම දෙක වැඳ මඟට බැස. බලන්ඩ මෙතන මේ පංචතූර්ය නාදය, මෙන්න මේ තූර්ය නාදය හඟවන්නට තමයි මෙන්න මේ විටංක, නිසංක, කලංක සහ තිවංක කියන මෙන්න මේ පද හතර යොදාගෙන තියෙන. විශේෂයෙන් ඒ වගේම තමයි එලි සමය ආරක්ෂා කරගන්නට යෙදු සුවිශේෂී පදපේලියක්. සුවිශේෂී මේ සරලිහිනි සන්දේශයටම ආවේනික පදපේලියක්. සුවිශේෂී කතුවරයාගේ සුවිශේෂී හැකියාව, දක්ෂතාවය ඉස්මතු වෙන අවස්ථාවක්. එතකොට කියනවා මේ පූජාවන් පිණිස පවත්වන මේ පංචතූර්ය නාදයක්. මේ පංචතූර්ය නාදය අහලා හිතේ කිසිම සැකයක් නැතුව, දෝෂ රහිතව, මේ කිසිම ගැටලුවක් නැත වාස්තු විද්‍යානුකූලව, එවාගේම නක්ෂත්‍රයේ ඒ අදාළ නැකත් ඒ සියල්ලම එකතු කරලා කිසිම අඩුපාඩුවක් නැතිව කරන ලද තිවංක පිළිමගය තියෙන මේ පිළිම වහන්සේලා දෙනම වඳින්නටයි කියලා කියනවා. මෙතන මේ දෝෂ රහිතව කරන ලද කියලා කියන්නේ මේ තිවංක පිළිමගය කියලා කියන්නේ තුන් පැත්තකින් නමුණු කියන අර්ථය. තිවංක
තිවංක කියලා කියන්නේ තුන් තැනකින් නමුණු. එතකොට තව කාට හරි කියන්න පුළුවන් මේ තිවංක කිල්ලා කිව්වාම තුන් පැත්තකින් නමුණා නම් මේක ගැටලු සහගතයි කියලා. අන්න ඒ නිසා තමයි රාහුල හාමුදුරුව කියන්නේ මෙන්න මේ නව සුබ ලකුණු බබලන සියලුම සුබ නිමිති බලලා තමයි මෙන්න මේ තිවංක පිළිමගේ හදලා තියෙන්නේ. ඒකයි මෙතනදී මේ අර්ථයේදී කියන්නේ දෝෂ රහිතව කියලා. දෝෂ රහිතව කිසිම දෝෂයක් නැතුව කල් පැවත්මත් එක්කම ඒ එකල තිබුණු තාක්ෂණය ඒ විදිහට යොදාගත්තාසේම අර වාස්තු විද්‍යානුකූලවත් ඒ වගේම නක්ෂත්‍රානුකූලවත් ඒ හැමදේම බලලා කිසිම අඩුපාඩුවක් නැතුව මේ තිවංක ගේ තිවංක බුදු පිළිම දෙක සිද්ධ කරලා තියෙනවා ඒ තිවංක කියන කුටිය ඇතුලේ. ඉඳු විටංක පැකිලි සඳකොබෝ වලල්ලෙහි හැපුණා වූ දකුණස දකුණු පැත්ත කලංක නොව දොසක් නැතිව නිර්මාණය කළ තිවංක තුන් පැත්තකින් නැමුණු කියන අර්ථය. එතකොට මේ විදිහට මේ කවිය කවියාගේ සුවිශේෂී පද සංකලනය සේම කාව්‍ය නිර්මාණයේ සුවිශේෂී හැකියාවක් ප්‍රකාශ වන පද්‍යයක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්කමක් තියෙනවා. තූර්යනාදය ශ්‍රවණය කරමින් තිවංකනම් පිළිමගය වන්දනයට සැලලිහිනියා යොමු කරවන අයුරින් මෙම පද්‍ය රචනා කොට ඇත. මේ පද්‍ය රචනා කොට ඇත. එතකොට මේ පද්‍ය තිවංක බුදු පිළිමගේ වන්දනා කරන්නට තමයි සැල්ලිහිනියාට ප්‍රකාශ කරන යොමු කරවන කවියක්. මේ පද්‍ය සඳහා එලිසමය ආරක්ෂා කර ගැනීමට යොදාගෙන ඇති විටංක, නිසංක, කලංක, තිවංක යන පදවල ශබ්ද මාධුර්ය, තූර්ය නාදයන්ගේ ස්වරූපය පාඨක මනසේ චිත්ත රූපම. එතකොට අර විටංක, නිසංක, කලංක සහ තිවංක කියන මේ පද හතරෙන් අර ගණ්ඨාර නාදය එහෙම නැත්නම් පංචතූර්ය නාදය නාදවන ආකාරය අපේ හිතේ මැවිලා පේනවා සහ අපේ කන්දකට ඇහෙනවා වගේ තේරෙනවා. මොකද මේ ශබ්ද මේ පදත් සමගම ඒ තමයි කතුවරයාගේ දක්ෂතාවය. කතුවරයාගේ මනා කවීත්වය මෙන්ම සුදුසු තැනට සුදුසු පද යෙදීමේ හැකියාව මොනවට පැහැදිලි වන පද්‍යයක. එතකොට පද යෙදීම, එවැගේම පද සංකලනය, එවැගේම පද නිර්මාණය කිරීම මේ ආදී දේවල් එක්ක බලනකොට කතුවරයාගේ නිර්මාණශීලීත්වය ප්‍රකාශ වෙන සුවිශේෂී පද්‍යයක් හැටියට අපිට මේ සරලහිණි සන්දේශයේ මේ තිවංක බුදු පිළිමගේ වර්ණනා කරන මේ පද්‍ය අපිට හඳුන්වන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි සරලහිණි සන්දේශයේ 70 වෙනි කවිය. මේ කවියත් සුවිශේෂී කවියක්. සමනොලගිරි ගිජිඳු දිගු කළ සොඬක සැටි සිහිලල ගඟ සිලිල් සනහා මුනි නොගැටි. පැහැදුල තුන් සිවුරු ඇඳ පෙරව වැඩ සිටි තැන කළ සිවුරු දා ගැබ වඳු නොපෑ පිටි. එතකොට මේ කවියෙන් කියන්නේ සමනොල පර්වත නැමැති ඇතා. එතකොට සමන්තගූට පර්වතය පර්වතයකට උපමා කරනවා. දික්කල හොඬක් වැනි සීතල ජලය ඇති ගඟේ බුදුරජාණන් වහන්සේ ස්නානය කොට සිවුරු පෙර වූ ස්ථානයෙහි කළ සිවුරු දා ගැබ වඳින්න. සිතින් මවා ගන්නටයි කියලා කියනවා. හිතේ ධාරණය කරගන්නටයි කියනවා. සමන්තකූට පර්වතය නැත්නම් සමනලගිරි පර්වතය ඇතාට උපමා කරනවා. මේ ඇතාගේ හොඬට උපමා කරනවා සීතල ජලය ඇති ගඟේ. එම නැත්නම් අපි කියනවා ශ්‍රීපාදයේ තියෙනවා සීත ගඟුල. මෙන්න මේ සීත ගඟුල කියන්නේ ඒ සීත ගඟුල කියන ස්ථානයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ ස්නානය කොට සිවුරු පෙර වූ ස්ථානයෙහි
කළ සිවුරුදා ගැබ වඳින්න බුදුහාමුදුරුවන් වහන්සේ ශ්‍රීපාද පත්මය පිහිටවන්නට වැඩම කළ අවස්ථාවේදී උන්වහන්සේ ස්නානය කරපු පැන් පහසු වුණු ස්ථානයේ සිවුරු ගල කියලා කියනවා අපි. මෙන්න මේ ස්ථානයේ සිදු කරන ලද ඒ සිවුරු දාගැබ චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදි කරලා තියෙනවා. මෙන්න මේ චෛත්‍ය රාජානන් වහන්සේව වන්දනා කරන්නට දාගැබ වඳින්නටයි කියලා කතුවරයා සරලිහිණියට කියන මේ හිතින් මවාගෙන මේ ස්ථානයේ මේ දේ තියෙනවා. ඒ නිසා මේ දේ වඳින්නට කියලා සරලිහිණියට ප්‍රකාශ කරනවා, යොමු කරනවා. සමනොල ගිරි ගෙජිදු සමනොල පව්ව නැමැති ඇත සිහිලල සීතල සනහා ස්නානය කොට. මෙතන මේ සනහා කියනක මම යෙදුවේ සනහා කියලා කියන්නේ සතුටු කොට කියන අර්ථය එන්නේ. හැබැයි මේ කවියේදී සනහා කියනක යොදලා තියෙන්නේ ස්නානය කරනවා පැන පහසු වෙනවා කියන අර්ථයට. නොගැටි මුනි කෙලෙස්වල නොගැටි බුදුන් වහන්සේ. එතකොට මේ සමන්තකූට පර්වතය අසල තියෙන සීත ගඟුල කියන ස්ථානයේ තියෙන සිවුරු බුදුහාමුදුරෝ සිවුරු පෙරවූ තැන ඉදි කරලා තියෙන චෛත්‍ය රාජානන් වහන්සේව වඳින්නටයි කියලා සලලිහිණියාට කතුවරයා ප්‍රකාශ කරනවා. ඒ සඳහා යොමු කරවනවා. සමනල පව්ව ඇතකුටත් ගඟ එම ඇතාගේ හොඬටත් සමානකොට මවා ඇති ඇසට ගොදුරු වන චිත්තරූපය රාහුල හිමියන්ගේ පරිකල්පන ශක්තිය කියා පාන්නකි. එතකොට හිතෙන් මවාගණ්ඩ කියලා හිතින් හිතන්නට කියන එක තමයි සැලලිහිනියාට මේ කතුවරයා කියන්නේ. සමන්තකූට පර්වතය ඇතෙකුටත් ඇතාගේ හොඳට ඒ සීත ගඟුල ඒ ගංගාවත් උපමා කරමින් රාහුල හාමුදුරුව ප්‍රකාශ කරන්න. මුළු පද්‍යෙහිම යොදාගෙන ඇති සුශබ්දවත් පදමාලාව ඇති තුළ ඇති ශබ්දධ්වනිය බුදුන් වහන්සේ ස්නානය කළ විලාසේද අපේ සංවේදනයට හසු කරවයි. ශාන්ත රසය ඇති පද්‍යයක. එතකොට මේ කවියෙන් කියන්නේ බුදුහාමුදුරුවෝ ස්නානය කරපු අවස්ථාව, ඒ අවස්ථාව අපේ හිතේ මැවෙනවා. සේම ශ්‍රද්ධාව බුදුහාමුදුරුව කෙරෙහි ගෞරවයත් ඇති වෙනවා. ඒ ඇතිකරවන එක තමයි ශාන්ත රසය කියලා කියන්නේ. එතකොට ඒ සිද්ධිය සැරලිහිනියාගේ මතකයට නංවමින්, එවැගේම මේ සන්දේශය කියවන පාඨකයාගේ මනසට නංවමින් ශාන්ත රසය උද්දීපනය කරවනවා සේම ඒ පාඨකයාගේ ශ්‍රද්ධාව, එවැගේම බුදුහාමුදුරුව කෙරෙහි තියෙන ගෞරවයත් තව තවත් වැඩි දියුණු කරනවා. එවගේම තමයි මෙතනදී ඓතිහාසික සිද්ධියක් බුදුහාමුදුරුව ශ්‍රීපාද පද්මය පිහිටවන්නට වැඩම කළා. ඒ වෙලාවේ ස්නානය කළා. ඒ වෙලාවේ ස්නානය කරපු ස්ථානය සීත ගඟුල. එතනින් තමයි ස්නානය කළේ. එතනින් පස්සේ සිවුරු තම්පත් කරපු තැන සිවුරු ගල කියලා අපි හඳුන්වනවා. මේ ස්ථානයේදී දැන් වර්තමානයේ වෙනකොටත් යම් චෛත්‍යයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ කාලයේදී තිබුණ ඒ දාගැබ දැනුත් තියෙනවා. මෙන්න මේ දාගැබත් අපේ මතකයට නංවනවා. ඓතිහාසික සිද්ධියක් කිව්ව එකයි. ඓතිහාසික සිද්ධි එකින් එක පෙළගස්සලා අපිට ඓතිහාසික සිද්ධීන් නැවත මතකයට නංවමින් චිත්තරූප මවමින් ඒවා ඔස්සේ තමයි පාඨකයාට මේ සරලිහිණි සන්දේශය රචනා කරමින් විභීෂණ දෙවියන්ට යවන මේ හසුනට අදාළ කරන සරලිහිණියාට මාර්ගය කියලා දෙන්නේ. එතකොට මේ විදිහට කල්පනා කරනකොට සැල්ලිහිණි සන්දේශයේ මේ අපි අද දවසේදී කතා කරපු මේ පද්‍ය 12 වෙනි කොටස හැටියට මේ පද්‍ය සියල්ලේම සුවිශේෂී බවක් තියෙනවා. ආගමික ස්ථාන තමයි වන්දනා කරන්නට සැල්ලිහිණියාව යොමු කළේ. හැබැයි මේ හැම සිද්ධියක්ම පොඩි හාඳුරුවෝ ඓතිහාසික සිද්ධියක් එක්ක ගැටුණු ඓතිහාසික සිද්ධියක් එක්ක විස්තර කරපු පද්‍ය කිහිපයක් තමයි අපට හම්බ වුණේ. ආගමික නැඹුරුව අපි හැම කෙනාටම පෙන්වන විදිහට ඒ විදිහට කල්පනා කරනකොට
මේ සරලහින්නි සන්දේශයේ සුවිශේෂීම පද්‍ය 10ක් තමයි අද දවසේදී අපි සාකච්ඡා කළේ. ඉතින් අද දවසේදීත් DP Education පිරිවන් අධ්‍යාපනය මේ වැඩසටහන තුළින් සරලහින්නි සන්දේශයට අදාළව පද්‍ය 10ක් අපි අර්ථ විග්‍රහයන් දැක්වේ. අද දවසේදී මේ පාඩම් මාලාවේ අද කොටස 12 වෙනි කොටස මේ විදිහට අවසන් කරනවා. ඉදිරියේදී ඉතුරු පද්‍ය කිහිපයත් සමගම ඒ පද්‍ය කිහිපය පැහැදිලි කරන්නට ඔබ හමුවට ඒ මෙහි බලාපොරොත්තු ඇතුව හැම කෙනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං චිනාති. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහිණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ප්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි DP පිරිවෙන් අධ්‍යාපනය.